ඒ වගේම අපිට පෙරේදා පෙරේදා හමු වෙනවා නාඩ ආයතනයේදී සුවිශේෂී මේ ඉවෙන්ට් එක. ඒකේ තියෙනවා මේ අලුත් පියාපත් කියලා තමයි නම් කරලා තියෙන්නේ. වැඩේ ඉවරයි කඩේ වහමුද මාතුකාව යටද දෙනව දෙවිල්ලක් මාධ්‍යවේදීන්ට දුවන්න. ඔවුන් අවසානයේදී ප්‍රකාශ කරනවා හරක් මීහරක් වගේ සඳහනක් සඳහන් කරමින් මේ මාධ්‍යවේදීන්ට ඔහු කියනවා අපි ඉදිරියේදී කැමරා දකින දකින තැන්වලදී පහර දෙන්න කියලා ජනතාවට ඒ අවස්ථාව තිබුණේ කියලා ඔවුන් කියනවා. ඒකේ ජාබීපෙත් එහි කතාවක් එහෙම කළා. කොහෙන්ද මේ සංවිධානය හැදුනේ? කවුද මේ සංවිධානය? මට හිතන්නේ ඒකට හොඳම උත්තරේ මට මතකයි ඔබතුමන්ම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔබ යම් ප්‍රශ්නයක් අහනවා. එතකොට අහනවා ඔබේ මාධ්‍ය මොකක්ද කියලා. ඔබ කියනවා මම යූ ජජ් මාධ්‍යෙන් කියලා. එතකොට ඒ වෙලාවේ පිළිතුරු ලැබුණම ඒ කැබිනට් තීරණ දැනුම් දෙන්න ඇවිල්ලා හිටපු ඇමතිවරු එකිනෙකාට වෙච්ච හිනාව ඔබට මතක නම් අන්න ඒක තමයි ඔය මූලය. මම විශ්වාස කරන්නේ මේක මේ අගමැතිවරයාගේ මේ තර්ජනය ඔබ ගැන ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට ඔබ ගැන විමසමින් ඔබ ගැන කරපු ඔවුන්ගේ ප්‍රතිචාරය. ඒ වගේම ඔය කියන අලුත් පියාපත්වලදී ඇති වුණු අදහසක් මේ සියල්ල එකම තැනකින් උපදින දේවල්. ඔබ කියනවා එතන ජවිපෙ හිටියා කියලා. අපිත් කියනවා අපි දැන් මේ කියනවා මේ අගමැතිවරයාගේ ප්‍රකාශය කියලා. එතකොට පැහැදිලි අගමැතිවරයා ජවිපෙත් එක මූලයකින් ඉපදිලා එක අදහස ඉදිරිපත් කරනවා කියලා. මම හිතන්නේ ඒක ඔබට පැහැදිලි වෙන හොඳම අවස්ථාවක්. ඔබේම උදාහරණයෙන් ඔබේම අත්දැකීමෙන් ඔබට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. විදේශයන්ට අවශ්‍යයි ඔවුන්ගේ තානාපති කාර්යාල හරහා මේ රට පාලනය කරන්න. ඔවුන් ඒක කරනවා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා සිද්ධ වුණේ අපි දන්න තරමින් ලොකුම මැතිවරණ අල්ලස ලබා දීම. ඒ තමයි ඉන්දියාව සහ විදේශ අනිකුත් තානාපති කාර්යාල මේ ඔවුන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ ඇතුළු ජාතිකවාදී බලවේගය කටයුතු කරපු එකට විරුද්ධව පළිගැනීමට ඔවුන් යම් කාර්යයක් දියත් කළා. ඒ දියත් කරපු කාර්යයට අවශ්‍ය කරන මැතිවරණ අල්ලස විදිහට මේ ආණ්ඩුව පෙරලා දමන්නට ඔවුන් සහ රාජ්‍ය නවන සංවිධානය එක්ව කටයුතු කළා. දැන් ඔයි බොයි කියන රාජ්‍ය නවන සංවිධානය වගේ. එතකොට ඒ අවස්ථාවේදී ඔවුන් මාධ්‍ය පාවිච්චි කළා. දැන් ඔවුන්ට මාධ්‍ය අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මොහොම පැහැදිලිව තේරෙනවා මාධ්‍ය හැමතිස්සෙම ජනතාවගේ පැත්තේ හිටියා කියන එක. ජනතාවගේ පැත්තේ ඉන්න වෙලාවේදී ජනතාවගේ අවශ්‍යතාවය මාධ්‍ය හරහා කළමනාකරණය කරගමින් ඔවුන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කළා. දැන් ඔවුන්ට ඕන මාධ්‍ය වහලා තියන්න. දැන් ඔවුන්ට ඕන ඔවුන්ගේ හොරමරකම් වහලා තියන්න. ඔවුන් රට බෙදන්න ගන්න උත්සාහය වහලා තියන්න. ඔවුන් ගහන හොර ගිවිසුම් වහලා තියන්න. ඔවුන් මේ රට ඉන්දියාවේ කොලනියක් කරන්න උත්සාහ කරන එක වහලා තියන්න. ඔවුන් මේ රටේ සම්පත් විකුණන එක වහලා තියන්න. මාධ්‍යයට ඒක වහගෙන ඉන්න බෑ. මාධ්‍යයට තියෙනවා ඇඟේ අමාරුවක්. ඒ ඇඟේ අමාරුව තමයි මේ රටේ අවශ්‍යතාවය, මේ රටේ ජනතාවට තොරතුරු ලබා දීම. ඒ ඇඟේ අමාරුව ඔය කියන විදේශ බලවේගවල අවශ්‍යතාවයත් එකට යන්නේ නැහැ. ඒ නිසා ඔවුන් කියනවා වැඩේ ඉවරයි කඩේ වහමු කියලා. හැබැයි මම යෝජනා කරන්නේ, මම ආරාධනා කරන්නේ ඔබතුමන්ලාට කඩේ වහන්න එපා, වැඩේ ඉවර නැහැ කියලා.